Yata FM. Jintu Pitiya. Watson, ඔබ මොකද කරන්නේ? හෝම්. අනේ මන්දා ඉති. මෙලෝ සිහියක් නෑනේ. මොකෝ කරන්නේ? ගේම් එකක් ගහනවා. ගේම් එක? ඔව් හෝම්. කොබල? මේ? මොකද්ද ඔය ගේම් එක? මේක තමයි අර ෆ්‍රී ෆයර් කියන්නේ. ෆ්‍රී ෆයර්? ආන් හරි. මොකද්ද ඔකේ වෙන්නේ? වෙන්නේ ඉතින් එක්ක පරාද වෙනවා එක්ක දිනනවා. අනේ වොට්සන්. ඈ? අමනෝඥ පුත්තලම් බూరు එක් වගේ කතා කරන්න එපා වොට්සන්. ඈ? හරියට ඒකෙන් වැඩක් නෑ වොට්සන්. මොකද අපි කරන්නේ? ඈ? පහුගිය දවසක තිබිච්ච අර සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරඟෙට කාලුගුණෙන් බාධාවක් නෑ කියලා කිව්වත් අන්තිමට කාලුගුණේ බාධාවක් වෙලා දකුණු අප්‍රිකාව පරාදුණානේ දිනන්න තිබිච්ච මැච් එක. ඔව්. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා අපිට බාර දීලා තියෙනවා. ඔව්. නමුත් සිම්බාබ්වේ පැත්තෙන් කියනවා එයාලට පක්ෂපාතී විදිහට පරීක්ෂණේ කරලා දුන්නොතින් ඒ ක්‍රිකට් බෝඩ් එකට අපි දෙන්නවා දාලා දෙන්නම් කියලා. ආ. මොකද කියන්නේ වොට්සන්? අපි වැඩේට අත ගහමුද? වැඩේට අත ගහන්න කලින් මේ ගේම් එක ගහලා ඉන්න එපා. පොඩක් ඉන්න. ඈ? පොඩයි. ආහා! ජින්තු පිටිය. අනේ මන්දා වොට්සන්. ඔබ ය ෆෝන් එකටම වෙලා බෙල්ල නවාගෙන ඉඳලා මද මන්දා? දැන් නම් ඔබ වොට්සන් නෙමේ මැට්සන්. වැස්සනේ. වහිනෝ තමා. වැස්සා අපිට නවත්තන්න බෑ නමුත් මිනිස්සු පිරිහෙන එක නවත්තන්න බෑ අපිට ෆෝන් නිසා. ඉස්සර හිටපු වොට්සන් නෙමේ. එහෙම කියන්න එපා හෝම්. ඔබ මේ ගේම් කියන ඒවා ගහලා නැති නිසායි ඔහොම කතා කරන්නේ. මෙතෙන්ට එන්න මම ගහපු ගේම් ටික දන්නේ මම විතරයි. ඒකෙන මේ වොට්සන්. ආ? අර මැටිල්ඩා මිනිවියගේ නිවසේ අභිලාෂ ගැන හෝඩුවාවක් ලැබුණද? මිනිවිය කිව්වට එයා මැරි කරලා ඉඳලා තියෙන්නේ හොරෙන් හොඳේ. ඈ? ඒක තමයි ලැජ්ජ හෝඩුවා. එතකොට පීටර්සන් මහත්තයාගේ බිරිඳගේ අතුරුදහන් වීම ගැන හෝඩුවාවක් ලැබුණද? නෑනේ. පීටර්සන් මහත්තයා කැමති නෑ එයාගේ නෝනා මේ අතුරුදහන් වෙච්ච එක ගැන හොයනවට. ඉන්න තැනක් හොයාගන්න. එතකොට අර පීරිස් මැතිනියගේ නිවසේ අද්භූත පුටුව ගැන හොඩුවාවක් ලැබුණත්? නෑනේ නෑනේ. එහෙනම් අර මාගරීටා මහත්මියගේ නිවසේ සිදුවීම ගැන කිසියම් හොඩුවාවක් ලැබුණද? නෑනේ. ඒත් නැද්ද? නෑ. ඒකයි මම කියන්නේ ඔය හොඩුවා හොය හොය ඉන්නේ නැතුව සම්පූර්ණ කේස් එකම හොයාගන්න බලුවනම් හරිනේ. ඔය කිව්වේ කතාව. ඈ? ආහා! ජින්තු පිටිය. ඒ කියන්නේ වොට්සන් මම අහපු කිසිම දෙයක හොඩුවාවක් ඔබට හොයාගන්න බැරි වුණා. ඔව් බැරි වුණා. හොඩුවා කියනේම එහෙම අපි හොයාගෙන ඉන්නේ නෑනේ. හොඩුවාවල් කියනේම අපි හොයාගන්න ඕනේ. කොහෙද මට වෙලාවක් තිබුණ නෑ හෝම් මේ වැඩත් එක්ක. ඈ? මම පොඩ්ඩක් බිසි වුණානේ මේ වැඩ ටිකත් එක්ක. බිසි වුණා? ඔව්. බිසි වුණා කියලා කියන්නේ දැන් ඔයා මෙතන උදේ ඉඳන් මොකද කරේ? 9:30 ඉඳන් මැච් එක බලුවා. මැච් එක නම් දින්නන කොහමාරි? මැච් එක නම් දින්න තමා. ඒත් ඉතින් මෙහෙම ගියොත් අපි පරාදයි. පොඩ්ඩක් මම ඊට පස්සේ පොඩ්ඩක් බිසි වුණානේ මේ ගේම් එකට යට වෙලා. වොට්සන් ඔබ මගේ පරීක්ෂණවලට සහාය වෙනවට වඩා හොඳ නැද්ද? ඩිස්පෙන්සරියක්වත් දාගන්න බලුවා නම් මේ යන විදි හරියන්නේ නැහැ. ඇයි හෝම් ඔබ හැම යෝජනාවක් කරන්නේ? නෑ ඉතින් නිකන් මේ දොස්තර වොට්සන් කියලා නිකන් හිටියට වැඩක් නැහැනේ. ඈ? මොලේ කියන එක මිනිහට දීලා තියෙන්නේ ඔක පාවිච්චි කරන්නනේ. ඈ? අනිත් එක තමයි වොට්සන් ඔය ෆෝන් එක නිසා ඔයා ගොඩක් වෙනස් වුණා. ඔයාට දැන් ඕකෙන් තොර ලෝකයක් නැහැ. එහෙමනම් පොඩි දෙයක් තියෙනව තමයි. ඕකටද ඔය ඔබ මේ 11 Pro එකක් ගත්තේ? හරි ඉති. දැන් බලන්න වොට්සන් ඔබ ආසාවෙන්ම කරපු උඩවලවේ ගිහිල්ලා අලි බලපු විනෝදාංශෙත් දැන් ඔබ කරන්නේ නෑනි. උඩවලවේ යන්න බෑනේ දැන්. උඩවලවේ අලි නෙමෙයිද දැන් තියෙන්නේ ජීප්නේ. ඒක නෙමෙයි මං අහන්නේ උත්තර දෙන්න. දැන් අලි බලන විනෝදාංශේ ඔබ ඒකට උඩවලව ගියානේ කැපකිරීමක් කරානේ. ඔව්. දැන් ඔය ෆෝන් එක ගත්තට පස්සේ අලි බලන්නෙත් නෑනේ. ඇයි නැත්තේ? කොහෙද ඔබ උඩවලව ගියාද? උඩවලව ගියේ නැති වුණාට මං ඉතින් අලි බැලුවා YouTube ගිහිල්ලා. ඈ? ඕ. ආහා! ජින්තු පිටිය. වොට්සන්. වේ හවුස්.
ඔබ මා සමග අවනාප වෙන්න එපා මෙහෙම කිව්වට. ඇයි මේ ඔබට නොව නිකන් කතා කරන්නේ? ප්‍රෙම් පෙම්වටියට කතා කරන් පෙම්වතා මෙනි. ඔබ ඉස්සර හිටිය වොට්සන් නෙමේ දැන් ඉන්නේ. ඈ? ඔබ ඔහොම ඉන්නවට වඩා හොඳයි. ඔබේ වෛද්‍ය උපාධියෙන් මොකක් හරි වැඩක් කරගෙන කොහේ හරි රෝහලකට ගිහිල්ලා පත්වීමක් ගන්න උත්සාහ කරන්න. මිනිසුන්ට සේවයක් වෙනවනේ. මේකනේ හෝම් මුල්ම පත්වීම වැටෙන්නේ දුෂ්කරනේ. ඔය අම්පාර අක්කරේ පත්තෝ තලේ මන්න අරම කතාවකච්චිය පුදුමාතලන් වගේ පැතිවල මං ආස නෑනේ. මොනරාගල හම්බන්තොට සෙවනගල ඇඹුල් මොකක්ද ඇඹිලි පිටිය 57 ආර කොළඹගේ ආර මං ආස නෑනේ. මේ හෝ හවුස් ඔබ එක්ක වැඩ කරන එක දැන් මට දුෂ්කර වෙලා තියෙන්නේ. ඇයි හෝම්ස් මොකද්ද මගේ අතින් වෙච්ච වැරද්ද? නෑ නෑ වැරද්දක් උනේ නෑ. ඒකනේ ඉතින් එහෙනම් මොන හේකටද මේ දුෂ්කරයි කියන්නේ? මාත් එක්ක නෑ නෑ මම නිකන් කියුනේ. වොට්සන් අපේ අතේ මේ විද්ධි විසඳන්න අභිරහස් කීපයක් තියෙනවා. ඒ ගැන ටිකක් කතා කරමුද? මට විනාඩියක් දෙන්නකෝ මං කිචන් එකට ගිහිල්ලා එන්න. ඒක කමන්න මොකද්ද ඉතින් කිචන් එකට යන්නේ? අනේ මන් දන්නේ නෑ මේ ෆ්‍රිජ් එක ළඟට යන්නේ මම පොඩි දෙයක් දාලා තියෙනවා ඒකේ ඔය ගන්න. හා ගින් එන්නකෝ. මේ හා හෝ වොට්සන් හට්සන් නේද? ඒක ඇහිලා තියි. මෙහෙම ගියොත් දැන් හෝ හෝම්ස් වෙච්ච මං ඉවරයි. මං හෝම්ස් හවුස් කෙලිම හවුස් වෙනවා. හවුස්? ඕ සෝරි හෝම්. ඈ අර ෆ්‍රිජ් එකේ දාලා තිබුණ බියර් එකන මොකද උනේ? ඈ ෆ්‍රිජ් එකේ දාලා තිබුණ බියර් එකන මොකද උනේ? ඔබට ඒ ගැන හොඩුවාවක් හොයාගන්න බැයිද? හොඩුවාවක් නෙමෙයි මට දැන් ඔබේ ස්මෙල් එකෙන් කියන්න පුළුවන් ඔබ ඒකට වැඩේ දුන්නනේ. තමා. අහා ජින්තු පිටිය. හොඳයි එතකොට අර ඇන්ඩර්සන් මහත්මයාගේ නිවසේ සිදුවීම ගැන ඔබේ අදහස මොකද්ද වොට්සන්? මෙහෙමයි මේ හෝම්. ඇන්ඩර්සන් මහත්මයාට නිදි අහනේ යටලියෙන් නරිලතා මරපූ දිනවා දැర్శණය වීම ඒක අස්වාභාවිකයිනේ. නෝ. යටලියෙන් කොහොමවත් විදිහක් නැහැ නරිලතා මලක් එන්න. නෝ. මොකද මම හිතනවා මේ අවස්ථාවේ ඔහු යම්කිසි මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා හිටියා කියලා. අනිත්‍යක හෝම්ස් ඇන්ඩර්සන් මහත්මයා විවාහකද? නෑ යා බැඳලා නෑනේ. එහෙනම් ඇන්ඩර්සන් මහත්මයාට අපි විවාහයක් කතා කරලා දුන්න නම් ඕක ඇරිලෙයි කියලයි මගේ අදහස. එහෙමද? ඔව්. මොකද සිරි අහනේ ලනු හිරි සුසුම් හෙලන වගේ තයාට ඇහිලා තියෙනවා. මකුණු දැලෙන සිරි සිරි ගාලා මේ වියන් බඳිනවා එයා දැකලා තියෙනවා. ඔයාතර තමයි යටලියේ නාරිලතා මල් පුකු දිනව දැකලා තියෙනවා. ඔව්. ඉතින් මං හිතන්නේ විවාහයක් කරලා දුන්නා නම් හොඳයි. හොඳයි හොඳයි හොඳයි. පෙරේරා මහත්මයාගේ මේ නිවසේ පරීක්ෂණ කටයුතු. මේකයි දැන් ඔතන වෙලා තියෙන්නේ. පෙරේරා මහත්තයාගේ නිවසේ මිදුල පුරා සපත්තු අඩි පාරවල් දිවිච්ච එකනේ. සෙරප්පු සෙරප්පු. අසෙරප්පු අඩි පාරවල්. දැන් මම හොයලා බැලුවා පෙරේරා මහත්මයාගේ බිරිඳට සොහොයුරන් ඇත්තෙත් නැහැ. ඔව්. පෙරේරා මහත්තයාගේ සොහොයුරත් ලෙඩ වෙලා නිඳල් තියෙන්නේ මේ කොරෝනා හැදුනනේ. ආ කොරෝනා හැදිලේ. ඔව්. එතකොට බිරිඳට සොහොයුරන් නැහැ. එයාගේ සොහොයුරත් අතනීපෙන් මෙයා කල්පනා කරලා තියෙනවා එයාගේ හිතවතෙක් ගෙදෙට්ට ආවද කියලා. ඒත් නැහැ. පස්සේ වල්නකොටු කතන්දරේ තේරුනේ හොඳට. මම මං ගිහිල්ලා බැලුවා පෙරේර මහත්මයාගේ ඔක්කොම දේවල් ටික සෝදිසි කරලා බලද්දිတော့ මට තේරුනේ මේක මේ මෙතන වෙලා තියෙන්නේ පෙරේර මහත්තයාගේ මේ ඊයේ හන්දවරුවේ මේ ආකිතරට එනකොට තිබුණලු මේ සමත්තු වැඩි පාරවල් මිදුල පුරා. ඒක තමයි කියන්නේ වඩා ඉන්නකෝ. ඔව් පෙරේර මහත්මයාට අර හෙන්රි කල්දේරා කියන ඒ ගායක මහත්තයාගේ මිදුලේ සුදු වැලිතලයේ මිරිවැඩි සඟලක සලකුණු කියන ගීතය අහන්න දුන්නා නම් ඔය ප්‍රශ්න සේරම නැති වෙලා යයි කියලයි මගේ අදහස්. පෙරේර මහත්තයාට පුතෙක් ඉන්නවද? පුතෙක් නැතුණාට චූටි කෙල්ලෙක් ඉන්නේ හුරතල්. අම්මෝ. එහෙමද? ඔව්. එහෙනම් සින්දු අහන්න දෙන්නකෝ. ඔව්. ගාන කඩා ගන්න බැරි වේද? අපි ගියම සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න ලොකු ගානක් ගියා. ඒකට ගානක් ගෙවන්න කියලා. ආ හොඳයි. ආහා ජින්තු පිටිය. FM දිනපතා ලිත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සිල් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.